ආයුබෝවන් පුතේ අද අපි ගණන් වලට අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ. ඔයාලට මතකද දෙක වසරේදී ජලය මැන්නා? ඒ කොහොමද ජලය මැන්නේ? ඔයාලා කැමති එක එක දේවල් වලින් යෝගට් කෝප්ප ගත්තා. එතකොට කෝප්ප ගත්තා, පොල් කටු ගත්තා. මේ එක එක දේවල් වලින් ඔයාලා ජලය මැන්න. බෝතල් වලට, බාල්දි වලට කොච්චරක් යෝගට් කෝප්ප කීයක් තියෙනවද? කෝප්ප කීයක් තියෙනවද කියලා මැන්න. ඒ විදිහට අපි කැමති ඕනෑම ද්‍රව්‍යයකට කියනවා අභිමත ඒකක කියලා. ජලයේ මනින්ද භාවිතා කරන මේ වගේ යෝගට් කෝප්පේ, කෝප්පය නැත්තම් පොල් කට්ට මේ දේවල් වලට කියන පුතේ අභිමත ඒකක කියලා. දැන් අපි බලමු මෙන්න මේ බෝතලේට යෝගට් කෝප්පෙන් කීයක් තියෙනවද කියලා. බලන්නකෝ මේ ජලයේ මනිනකොට පුනීලයක් භාවිතා කරන්න. මගේ ළඟ පුනීලයක් තිබ්බේ නැති නිසා මම බෝතලයක් කපලා ගත්තා. බල මෙහෙම වතුර ගන්නකොට මේ වගේ භාගයක් ගන්න බෑ, සම්පූර්ණයෙන්ම පුරවලා ගන්න ඕනි. ගණන් කරලා ඔයාලා ලියා ගන්න යෝගට් කෝප්පෙන් කීයක් තියෙනවද කියලා. ඔයාලා ගණන් කරන්ද 1 2 3 4 5 දැක්කද? යෝගට් කෝප්පෙන් මේ බෝතලේට පහක් ඇල්ලුවා. අපි ඊළඟට බලමු කෝප්පෙන් කීයක් තියෙනවද කියලා. එකයි දෙකයි චුට්ටක් වැඩි වුණා. ඒ වුණාට අපි ආසන්නෙන් ගමු කෝප්ප දෙකයි කියලා. බලන්නකෝ ඉතින් මේ එකම බෝතලයට යෝගට් කෝප්පෙන් පහක් තිබ්බා, මේ කෝප්පෙන් දෙකක් තිබ්බේ. ඉතින් පුතේ අපිට පුළුවන් මේ විදිහට හැමදේම මනින්න. දැන් ඔයාලා කඩේට ගියපුවාම මතකද අර මීටර් සෙන්ටිමීටර් පාඩමේදී මීටර් කීයක් ඕනද කියලා අපි කෝට්ටෙන් මැන්නා. ඉතින් අපිට අර මුදලාලි එවපු රෙදි ප්‍රමාණය ඇති වුණාද අපේ මේසෙට එළන්න? මදි වුණානේ. එහෙම උනේ එකම සංකේතයක් තිබ්බේ නැති නිසා. ඉතින් මේ ජලය මනින කොටත් මේ යෝගට් කෝප්පෙන් පහයි, මේ කෝප්පෙන් දෙකයි එහෙම කිව්වට පුළුවන්ද? දැන් අම්මලා පොල් තෙල් ගේනවා නම් මුදලාලි මට යෝගට් කෝප්ප පහක් දෙන්නකෝ කිව්වොත් මේ යෝගට් කෝප්පෙමද හැම කඩේම තියෙන්නේ නෑ. එහෙනම් ගාන වරදිනවා. ඒක නිසා පුතේ අපිට ඕනි මේ ජලය දියර වර්ග මනින්න එකම සංකේතයක් ඕනි වෙනවා. ඒකට අපි කියනවා ලීටර කියලා. ලීටරය. ලීටරය කියන්නේ දියර වර්ග මනින සම්මත සංකේතය ලීටර කියලා කියනවා. හොඳද? දැන් ඔයාලට මෙන්න මේ බෝතලේ පේනවද? මේ බෝතලේ ලීටර් එකක් තියෙනවා. මේ බෝතලේ ලීටර් එකක් තියෙනවා. හොඳද? මම මේ බෝතලේට වතුර පුරවලා බලනවා. බලන්නකෝ ඔයාලත් හොඳට. මේ බෝතලේ ලීටර් එකක් තියෙනවා. කෝප්ප ගාන ගණන් කරන්න ඕනේ. දැන් අපි කරන්නේ මේ වතුර බෝතලේම පුරව ගන්නවා. ලීටර්නේ මේ බෝතලේ තියෙන ලීටර් එකක්නේ. ලීටර් එකේ බෝතලයක්. හොඳද? මෙන්න මේ බෝතලේ හරියටම ලීටර් එකක් අල්ලනවා. තේරුණාද? දැන් එතකොට මෙන්න මේ බෝතලෙත් ලීටර් එකක් අල්ලනවා. හැබැයි මේ බෝතල් දෙකේ හැඩ එක වගේද? නෑ. මෙයාට වඩා මෙයා ටිකක් කොටයි. මේ මහත එහෙම ගත්තාම එකම විදිහටද මේ මෙතනින් ඇවිල්ලා හැම තියෙන්නේ? නෑ නේද? බලන්නකෝ එහෙනම්. හැබැයි මේ දෙන්නගෙම ලීටර් එකයි කියලා ගහලා තියෙනවා. මම දැන් ඒක හරිද බලන්න මෙන්න මේ බෝතලයට දාපු වතුර එකම මේ බෝතලයටත් දානවා. බලන්නකෝ. ඔයාලත් ලීටරේ එක තියෙන අම්මලා ඔයාලට හොයලා දෙයි. ඒ විදිහට බෝතල් වර්ග හොයාගෙන එක එක භාජන වර්ග හොයාගෙන මේ පාඩම ලස්සනට කරන්න ඕනි. හරි. දැක්කද? මේ බෝතලේ ලීටර් එකක් කිව්වනේ මම. ලීටර් තමයි දියර වර්ග මනින සම්මත සංකේතය. ලීටර.
ලීටර් කියලා හොඳට මතක තියාගන්න. දැන් හැබැයි මේ බෝතලෙත් ලීටර් එකක් ඇල්ලුවා. මේ බෝතලෙත් ලීටර් එකක් ඇල්ලුවා. හැබැයි මේ වගේ හැඩේ සමාන නැහැ. හැඩේ සමානත් නැහැ, උසත් සමාන නැහැ, මහත සමානත් නැහැ. ඒ වුණාට මේ බෝතලේ ලීටර් එකක් තිබ්බා. ඒ වතුර ප්‍රමාණය මම මේ බෝතලේටත් දැම්මා. එතකොට දෙකේම එකම සමාන ප්‍රමාණයේ ජලය තිබුණේ. එහෙනම් අපිට තේරෙනවා හැඩය වෙනස් වුණාට එකම ප්‍රමාණයේ ජලය හෝ බීම හෝ තෙල් වර්ග හෝ හැඩය වෙනස් භාජනවලට අල්ලනවා කියලා තේරුණාද? මේ තමයි පුතේ ලීටරය. ලීටරය තමයි සම්මත සංකේතය. එහෙනම් අපි මේ බෝතලේ ලීටර් එකක් කියලා ගන්නවා. හොඳද? ඔයාලට පේනවා තව මේ වගේ බෝතලයක්. දැන් අපි බලමු මේකේ ලීටරයක් තියෙනවද කියලා. එහෙනම් අපිට දැන් ඔන්න ඕනම භාජනයක කොච්චර ජලයේ ප්‍රමාණයක් අල්ලනවද කියලා මෙන්න මේ වගේ ලීටර් බෝතලයකින් මැනගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. හරි, අපි බලමු මේ බෝතලේ ලීටර් එකක් තියෙනවද නැත්නම් ලීටර් එකට වඩා වැඩිද ලීටර් එකට වඩා අඩුයිද කියලා බලමු. මොකද උනේ? ලීටර් එකට වඩා වැඩිද අඩුයිද? මේ වතුර ගොඩක් අයින් වුණා. එහෙනම් පුතේ මේ බෝතලේ අපි කියනවා ලීටර් එකට වඩා අඩුයි කියලා. මොකක්ද? ලීටර එකට වඩා අඩුයි කියලා කියනවා. හොඳද? මම ඊට පස්සේ ආයෙත් මෙන්න මේ බෝතලේ කොච්චර වතුර තියෙනවද කියලා බලන්න ආයෙත් මේ ලීටරේ බෝතලේට වතුර දාගන්නවා. හොඳද? දැන් මේ බෝතලේ ලීටර් එකට වඩා අඩුයි කිව්වනේ. හරි. දැන් අපි බලමු මේ බෝතලේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. ලීටරයක්ද නැත්නම් එකට වඩා වැඩිද නැත්නම් ඒකට වඩා අඩුයිද කියලා අපි බලමු. දැන් මොකද උනේ? මේ බෝතලේ සම්පූර්ණයෙන් පිරিলাද? සම්පූර්ණයෙන් පිරিলা නැහැ. එහෙනම් පුතේ මේ බෝතලේ ලීටර් එකට වඩා වැඩි බෝතලයක්. කොහොමද අපි ඒක කියන්නේ? ලීටර එකට වඩා වැඩි බෝතලයක් කියලා. තේරුණාද? මෙන්න මේ බෝතලේ ලීටර් එකක් තිබ්බා. ඒ තමයි දීරමැනීමේ සම්මත සංකේතය ලීටර. ලීටර කියලා කියන්නේ සම්මත සංකේතය. හොඳද? හැබැයි මේ බෝතල් දෙකේම එකම සමානයි. ලීටර ලීටරය ලීටර යැල්ලුවා. හැබැයි මේ බෝතල් දෙක හැඩයෙන් සමාන නැහැ. ඊළඟට මේ බෝතලේ ලීටර එකට වඩා මොකද උනේ? අඩුයිද වැඩිද? ලීටර එකට වඩා ටිකක් අඩුයි. මේ බෝතලේ ලීටර එකට වඩා වැඩි. ලීටර එකට වඩා ටිකක් වැඩි. ආන් ඒ වගේ ඔයාලා මෙන්න මේ වගේ භාජන අම්මලත් එක්කන් හොයාගෙන මැනලා බලන්න මැඩලා දාලා තියෙන පැවරුමේ. තේරුණාද? තව දෙයක් පුතේ, පරිමාව හා ධාරිතාවේනේ අපේ පාඩම. මෙන්න මේ පරිමාව කියන්නේ බෝතලයක හෝ භාජනයක තියෙන ජලයේ ප්‍රමාණය. දැන් මේ බෝතලේ මැඩම් දාපු වතුර බෝතලේ සම්පූර්ණයෙන් පිරিলাද? මෙන්න මෙතෙන් එනකම් විතරයි නේද පිරিলা තියෙන්නේ. එහෙනම් අපි පුතේ මේකට කියනවා පරිමාව කියලා. ඕනෑම භාජනයක තියෙන දියර ප්‍රමාණයට අපි කියනවා පරිමාව කියලා. ධාරිතාවේ කියන්නේ ඒ බෝතලේ හෝ භාජනයේ සම්පූර්ණයෙන්ම අල්ලන දියර ප්‍රමාණය. ඕනෑම භාජනයකට දාන්න පුළුවන් උපරිම දියර ප්‍රමාණය මේ බෝතලේ මං සම්පූර්ණයෙන් වතුර පුරවලා තිනවා. ඒ තමයි ධාරිතාවේ කියලා කියන්නේ. එහෙනම් පුතේ අද පාඩම ලස්සනට අම්මලත් එක්කන් එකතු වෙලා මැනලා ඒ දේවල් කරන්න ඕනි. ආයුබෝවන් හැමෝටම.